නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්නත මේ පොසොන් සතියේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කොට දේශනා කළ සූත්‍ර අතර සත්‍ය සංයුත්තේද ඉතා වැදගත් වෙනවා. උන්වහන්සේම ධර්ම දේශනාවන්ගේ අවසානයේට විශේෂයෙන්ම මේ සංයුත්ත නිකායේන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන සත්‍ය සංයුත්තේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම සඳහා නරක දේ කිරීමෙන් පාපකාරීව ජීවත් වීමේ ප්‍රතිඵල වන්නේ දුගතිය ඉපදීමයි. පින් කිරීමෙන් සසර සපවත් කර ගැනීමටත් සුගතියේ ඉපදීමටත් දිව්‍ය ලෝකවල සප සම්පත් ලබා ගැනීමටත් හැකි වෙනවා. පින් පව් දෙකම සසර දික් කිරීමටත් සසර පැවැත්මටත් හේතු වෙනවා. ඒ නිසා උන්වහන්සේ මෙම විමානවත්තු පේතවත්තු දේශනාව අවසානයේදී සත්‍ය සංයුත්තේන චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කිරීමෙන් සංසාර දුකින් අත මිදෙන්නට අවශ්‍ය කරන මඟ එදා මිහිඳු මහරහතන් වහන්සේ විසින් පෙන්වාව දහලා, ඒ නිසා ජාති ජරා ව්‍යාධි මහා දුක්ඛන්දනාවෙන් අත මිදෙන්න නම් කළ යුතු එකම දේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ආනවතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති අනවරාග්‍රෝමී සංසාරේ පරක් තෙරක් ඇත්තේ නැ. ඒ සසරට වැටුණොත් අනන්තවත් දුක් විඳින්නට සිද්ධ වෙනවා. එනිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ විමානවත්තු පේතවත්තු දේශනා කළා. ඉන් පසුව සත්‍ය සංයුත්තේන මේ චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කරන්නට හේතු. එනිසා ජාති ජරා ව්‍යාධි ආදී ඒ දුක්ඛන්දනාව එවාගේම දුක හට ගැනීමට හේතුව එවාගේ මේ තෘෂ්ණාව ඒ තෘෂ්ණාව නැති කිරීමෙන් සංසාර විමුක්තිය සාක්ෂාත් කර ගැනීමත් අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ එපමණක් නොව ඒ ආයුතු මග ආරි මාර්ගය ඒ මිහිඳු මහරහතන් වහන්සේ එදා දේශනා කොටව දාල. එබැවින් ඔබත් මේ උතුම් දහම් පද අනුව සොකේ ජීවිතය හැඩගස්වා ගන්න අදිටන් කරගන්න ඔබ හැමට තෙරුවන් සරණයි.